වෙල්ලාගල පුරාණ විහාරය කියන්නේ මේ අලුතෙන් ඉදිකරපු විහාරස්ථානයක් නෙමෙයි. මේ වනයේ මැද තියෙන නිසා හාමුදුරුවෝ මේ කැලේ කපලා එලි පෙහෙලි කරලා මේ විහාරස්ථානය හැදුවා කියලා නෑ. තිබ්බේ විහාරස්ථානයක් තමයි අපි මේ අලුත පෙසස්කරණයක් කරේ අලුතෙන්. පුරාවිද්‍යාවේ නිලධාරිතුමාලා අද වෙනකන් ඕකගෙන බැලුවේ නෑ. කැලෑ දෙපාර්තමේන්තුවේ නිලධාරිතුමාලා නිකමට අපේ විහාරස්ථානයේ මේ කැලේ තියෙන පන්සලක්ද කියන එක බැලුවේ නෑ. මේ පන්සල කියලා රජයෙන් වෙනම අලිවැට වැට කළා තියෙනවා. ඔය අලිවැට ගාවෙන් අපේ පන්සලට වෙනම පාරක් පන්සල කියලා අයින් කරා. මොකද මේ අලිවැටේ දානකොට මේ අලිවැටේ පස් නිසා ඒකතන වෙනම ගේට්ටුවක් දැම්ම පන්සල කියලා. මේ ළඟදී ඒ අලිවැට දානකොට නැවත ඒ ගේට්ටු වයින් කරලා වෙනත් ස්ථානක තමයි ඒ ගේට්ටු දාලා තියෙන්නේ. අපේ කැලේ අපිට එලිපෙහෙලි කරන්න බැයි නම් මම මේ ඉහළ නිලධාරිතුමාලාගෙන් අහනවා කොහොමද අපේ ගල්ලට බැඳි වැවේ මේ රක්ෂිතයේ වන්‍යාගම දෙක මේ රක්ෂිතයේ පාරක් කැපුවේ පාරක් කපලා කොහොමද කැලෑ මැදින් පාරක් ලබා දුන්නේ ඒ විතරක් නෙමේ කොහොමද වැව් ටික හැරුවේ කොහොමද වෙල්ලායවල් කුඹුරු හාරලා අපේ මිනිස්සුන්ට දුන්නේ රක්ෂිතය කියන්නේ අපි කිසිම මිනිසෙකුට ඇතුළු වෙන්න බෑ එහෙමනම් ඊළ නිලධාරිය දැනගන්න ඕනේ මේ පාර කපන කොටත් ඒ වගේම ගමේ පදිංචි කරනකොට මිනිස්සු කැලේ ඇතුළට ගෙනල්ලා පදිංචි කරලා තියෙනවා විතරක් නෙමේ කුඹුරු යායවල හදලා තියෙනවා අක්කර 30 ගානක පොල් කෑලි අලුතෙන් ඉදි කරලා තියෙන ඒවා දැන් ගෙඩි කඩනවා මිනිස්සු ඒ විතරක් නෙමේ දැන්ට එන්න නිලධාරිතුමාලා ඉහළ නිලධාරියල ඇවිල්ලා බලන්න ඇවිල්ලා මේ ගම්මාන්ට වෙලා තියෙන දේ බලන්න මේ රක්ෂිතය කැලෑවේ වැද්දොන්ගෙන් ඒ වගේම මේ විනාශ කළා කැලෑව විනාශ කළා කැලෑව කපලා කැලාව දැන් ගිනි තියලා විනාශ කරලා තියෙයි. දැන් ඉතුරු වෙලා තියෙන අපේ පන්සල ගාව පමණයි. මේ පන්සල ගාව කපන්නේ නැත්තේ මේ විහාරස්ථානයක් තිබෙන නිසා. මේ නිලධාරිතුමාලා කියනවා මේ මාස 6කින් අපි නිර්මාණය කරා කියලා. අපි අහන්න කැමතියි මාස 6කින් නිර්මාණය කරනවා නම් මේ පන්සල ඇයි එතුමාලාට ගිහිල්ලා මුලින්ම කියන්න බැරි වුණේ මේ පන්සල කරන්න ඉපා කියලා. ඇයි එතුමාලා ඒ ගැන සඳහන් කරේ නැත්තේ? මට තියෙන ප්‍රශ්නේ එච්චරයි. නිලධාරීලා තියෙනවා මේ පන්සලක් හදනවා කියලා කවුරුත් දන්නවා. මොකද ගමෙන් මේක පිටට යන නිසා කවුරුත් දන්නවා අද වෙනකන් ඒක ඇහුවේ නැහැ උඩින් එන ලොක්කොන්ගේ සද්ද නිසා උඩින් එන නිලධාරීන්ගේ සද්ද නිසා තමයි දැන් ඇවිත් මගේ පන්සල වහන්න කියන්නේ මම ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා බුද්ධ ශාසන ඇමැතිතුමා ඉන්න අපේ අගමැතිතුමා ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙනුත් ඒ වගේම බුද්ධ ශාසනයට ආදරය කරන බුද්ධ ශාසනය රකින්නවා කියලා ආදරය කරන්න ආපු අපේ ගෝඨාභය අපේ ජනාධිපතිතුමාගෙනුත් අපි ඉල්ලා සිටිනවා මේ වෙල්ලාගල පන්සල කියන්නේ අති උතුම් පන්සලක් ගැසට් කර නැතු උනාට මේක එදා ඉඳලා රජමහා විහාරයක් තිබ්බා කියලා සාධක තියෙනවා ඉතින් ඒක ඔබතුමාලාගේ ඉහළ නිලධාරිතුමාලාගේ වැරද්දක් තමයි මේ පන්සලක් කියලා අයින් කරේ නැත්. ඒකත් බලන්න හොයලා බලන්න.